පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි මෙම ඉඩම් අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. මඩකලපුව පූණානි සිට නාවලඩි දක්වා කිලෝමීටර් 28ක් පමණ කොටසක පර්චස් 20 බැගින් වූ ඉඩම් කොටස් 2000ක් පමණ දින කිහිපයක සිට කිසියම් පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටන බව අප අනාවරණ කළා. දිඹුලාගල මහාකාශ්‍යප පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන්ද සමග අප අදාළ ස්ථානට ගිය අවස්ථාවේ ඇති වූයේ මෙවන් සංවාදයක්. අක්කර කාලෙට තමයි කැලලට ගිහින්. අක්කර කාලෙට අල්ල ගන්න කියලා. හරිද? මේ පැති දෙපැත්ත. ඕ දෙක බගයි සයි දෙක අල්ලලා ඉව්වා. ඒක පැති තමයි ගමෙන් මේ ඇල්ලනවා. පාරේ එන්න අල්ලලා තියන්නේ. තව ඉඩක් නැහැ. නියෝජ්‍ය පරිවේනාධිපති හිමියන් සඳහන් කළේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතාගේ මැදිහත් වීමෙන් මෙම ඉඩම් අත්පත් කර ගැනීම සිදුවන බවයි. මේ මිනිසුන්ගේ විමසා සිටියා කොහොමද මේ වන සංරක්ෂණයේ භූමියට ඇතුළුුනේ කියලා. එයා කියනවා අපිට අමීර් අලි ඇමතුමා අපිට උපදෙස් දුන්නා පොජස් විශ්ව ගානේ අල්ලන්න ඉතින් විශාල විනාශයක් කරන්නේ. මෙම අනාවරණයෙන් පසු බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති පිරිස ඉවත් කිරීම සඳහා කොරලේපත්තුව උතුර ප්‍රාදේශීය ලේකම්රිය වලච්චන මහේශ්වරත් අධිකරණයේ නියෝගයක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකකයෙන් ලදහරින් එම ප්‍රදේශයට පැමිණියේ ඒවායේ සිටි පිරිස ඉවත් කිරීම සඳහායි. ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණු දක්නට ලැබුණා. ඉඩම් වෙන් කිරීම සඳහා ඉදිකර තිබූ මායිම් කණු ඉවත් කිරීමට එම නිලධාරීන් පියවර ගත්තේ මෙලෙසයි. එහිදී පොලිසිය සහ ඉඩම් අත්පත් කරගත් පිරිස අතර උණුසුම් තත්වයක්ද ඇති වුණා. මේ වගේ වන විනාශයක් සිද්ධ වෙනකොට ඒ විනාශය වළක්වා ගන්න මැදිහත් වීම පිළිබඳව අපි රජයට ප්‍රසාදය පළ කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ රටේ මේ පරිසර විනාශය පිළිබඳව යොමු කරලා එතුමාගේ ඍජු මැදිහත් වීමෙන් මේ කාරණය සොයා බලන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ මහා විනාශය ගැන කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කිරීම ගැන හිරු රූපවාහිනියට මේ මහා සංඝරත්නයේ බලවත් ප්‍රසාදය පළ කරනවා.